Hi everyone. Welcome back to my YouTube channel. ඉතින් ඔන්න එක දවසක් vlog series එකට මම අද අලුත් vlog එකක් එකතු කරා. මේක නම් හැබැයි මම දිවිතුරා shooting ගියපු දවස් ගානක අන්තිම දවසේ shoot කරපු vlog එකක්. ඉතින් ඒක මම එක දවසක් vlog series එකට එකතු කරන්න හිතුවා. පියුදේ පහමාට නැගිටලා මේකප් දාගෙන breakfast අරගෙන දැන් යනවා location එකට. අද මම shoot එක ඉවර කරලා මට හවස break එකක් හම් වෙන හින්දා තමයි මම මේක එක දවසක් vlog එකකට add කරේ. දැන් අපි කට්ටියම location එකට ඇවිල්ලා scene එකට ready වෙනවා. Dialogues බලාගත්තා. දැන් cameras ඔක්කොම ready. එතකන් අපි පොඩ්ඩක් free එකේ ඉඳලා අපේ scenes ටික පටන් ගන්න තමයි හදන්නේ. මේ සීන්ස් ටික නම් ඔයාලා දිවිතුරා එකේ දකින්නත් ඇති. ඉතින් දිවිතුරා බලන අය පල්ලැහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. දිවිතුරා එකේ මගේ කාව්‍යාගේ කැරක්ටර් එක ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා. ඒ වගේම ඔයාලා තාම දිවිතුරා බලන ෆෑන් කෙනෙක් නම් ඔන්න අනිවාර්යෙන්ම ඉස්සරහටත් දිගටම දිවිතුරා බලන්න කියලා මම ඕගලන්ට ඉන්වයිට් කරනවා. ඉතින් ටී බ්‍රේක් එක ඉවර වෙලා මම පොඩි ස්නැක් එකක් කාලා ආයේ හොටෙල් එකට ආවා. ඇඳුම් මාරු කරගෙන අම්මත් එක්ක ටවුන් එකට යන්න. අම්මට ෂූටින් ඉවර හින්දා මම අම්මත් එක්ක ඩිසයිඩ් කරා ටවුන් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා ඩිනර් එක අරගෙනම එනවා කියලා. ඉතින් අපි දෙන්න එක නිසා දැන් අපේ හොටෙල් එකේ ඉඳලා ටිකටම ඇවිදගෙන ඇවිදගෙන ටවුන් එකට යනවා. මං හරි ආසයි කොහරි දුර පළාතකට ගිහාම ඇවිදින්න. ඉතින් වටපිටේ පරිසරය බලන්න, මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරන්න මං හරි ආසයි. ඉතින් ඒකින් දා අපි දෙන්න සීතලට හොඳට රෙඩි වෙලා එළියට ගියා. ඒ යන ගමන්ම ඔන්න මට මගේ රසිකාව්‍ය ටිකක් හම්බ වුණා. මයි අම්මයි දැන් ග්‍රෙගරි ලේක් එකේ පාක් එකට ඇවිල්ලා චුට්ටක් ඇතුලේ ඇවිදින්න ඕනේ කියලා හිතුවා. මට ගොඩක් වෙලාවට ෂූටින් ආවහම මේ පැත්තේ එන්න හම්බ වෙන්නේ නැහැ. ටයිම් එකක් හම්බුන ගමන් මම කරන්නේ අම්මත් එක්ක ඇවිල්ලා පාක් එකේ ඇවිදිනවා. ඔහොම ඇවිදින ගමන්ම ඉතින් මගේ ෆෑන්ස්ලා ඉන්නවනම් මට ආදරය කරන අය මට හම්බුනොත් අනිවාර්යයෙන්ම එයාලත් එක්ක කතා කරලා ෆොටෝස් ගන්න අමතක කරන්නේ නැහැ. මොකද ඒවා තමයි මම මතකයන් හැටියට ඉතුරු කරන හරි ලස්සන වටින දේවල්. ඇත්තම කතාව මම ගොඩාක් සීතල පැතිවලට කැමති කෙනෙක් නෙමෙයි. ඒත් ඉතින් ෂූටින් වැටුණහම සීතල පළාත්වල මට යන්න වෙනවා. ඒ වුණාට ගොඩාක් දවස් ඉන්න කැමති නැහැ. මම නුවර එළියට වැඩි යන්න ආස නැති වුණාට තව කවුද ඉන්න මේ බ්ලොග් එක බලන නුවර එළියට මාරම ආදරය කරන නුවර එළිය යන්න බලාගෙන ඉන්න. ඉතින් එහෙමයි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔගලොගේ නුවර එළිය අත්දැකීම් කොහොමද කියලා මට කියන්න. මේ පාක් එකේ ඇත්තටම ගොඩාක් ලස්සන තැන් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ගිහාම ඇවිදින්න ෆොටෝස් ගන්න මම හිතන්නේ පොඩි පොඩි ලස්සන තැන් ගොඩාක් තියෙනවා. ඔන්න මට චූටි යාළුවෙක් හම්බුණා, මගේ පොඩි රසිකාවියක්. හරිම කියුට්. ඉතින් මෙයා දිවිතුරා බලන කෙනෙක්. තව ඒ වගේ ආදරණීය චරිත ටිකක් මං හැමදාම කියනා වගේ මාව දැක්කහම මේ වගේ ඇවිල්ලා කතා කරලා ඕගොල්ලොන්ගේ අදහස් මාත් එක්ක ෂෙයා කරගෙන ෆොටෝ එකක් ගහලා යනවා කියන එක හරිම ආදරණීයයි. ඒ වගේම මට ඕගොල්ලෝ ගැන ගොඩාක් ගෞරවයක් ඇති වෙනවා. ඉතින් ඕගොල්ලොත් මාව එහෙම දැක්කොත්
අනිවාර්යෙන්ම කතා කරන්න දෙපාරක් හිතන්න එපා. හරි, ඉතින් අපි පාක් එකෙන් එළියට ඇවිල්ලා දැන් යනවා දිනයක ගන්න. අද පොඩ්ඩක් කලින් දිනයක ගන්න මම හිතුවා. ඒක නිසා මට අරලිය හොටෙල් එකෙන් ඉන්විටේෂන් එකක් ආවා ඒගොල්ලොන්ගේ කෑම රස බලන්න එන්න කියලා. ඉතින් ඒකෙන් හින්දා මම අමතක අරලිය හොටෙල් එකට නූරෙලියේ ඔන්න ආවා. මම හරිම ආසයි ඉන්ඩියන් කෑම කන්න. ඉතින් ඒක හින්දා අපි ඉස්සලාම මේ වගේ චිකන් කෝන් සුප් එකක් ඕඩ කරලා දීලා බැලුවා. හරිම රහයි මේකේ ටේස්ට් එක, ලුණු හැම දේම ඔන් පොයින්ට් තියෙනවා. ඉතින් මේ වගේ සීතල වෙලාවක රස්නියට සුප් එකක් බොනවා කියන්නේ ඇඟට මාර රිෆ්‍රෙෂ් එකක්. ඔයාලත් අනිවාර්යෙන්ම අරලියකට ආවොත් මේ සුප් එක ටේස්ට් කරලා බලන්න. ඉතින් ඒකත් එක්කම තව බන්ස් එනවා. ඉතින් ඕගොල්ලන්ට මේ දෙකම මික්ස් කරගෙන ටේස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මම ඕඩර් කරා බිරියානි, චිකන් බිරියානි එකක්. ඒකත් ගොඩාක් රහයි. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති පෝෂන් එක එහෙම ඇත්තටම එක්කෙනෙක්ට සමහරකට වැඩි. ඉතින් මේක මායි අම්මයි දෙන්නම ෂෙයා කරගෙන කෑවේ. හරිම ලස්සනයි, හරි නීට් එකට ඒකට ප්‍රසන්ට් කරා. ඒ වගේම පෝෂන් එක එක්කෙනෙක්ට නෙමෙයි දෙන්නෙක්ට වුණත් එකට ඉඳගෙන ටේස්ට් කරන්න පුළුවන්. මං හිතන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන්ම අරලිය හොටෙල් එකට ගියොත් නූරෙලියේ මේ ඩිෂ් එක රස විඳලා බලන්න. බලලා මට කියන්න ඕගොල්ලෝ කොහොමද ඒක ගැන හිතන්නේ කියලා. හැමදේම උණු උණුවෙන් හම්බෙච්ච හින්දා මම ඉක්මනට කෑවා. මොකද නූරෙලියේදී ගොඩාක් වෙලා රස්නේට තියෙන්නේ නැහැ කෑම. ඒක හින්දා ටක් ගාලා කන්න ඕනේ ඒ ටෙම්පරේචර් එක හින්දා. ඔන්න ඊට පස්සේ මගේ ඩෙසර්ට් එක හම්බුණා, වටලප්පන්. මං හරි මාසයි වටලප්පන් වලට. තව කවුද ඉන්නේ වටලප්පන් වලට පෙරේත අය? කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම කියන්න ඕනේ මේගොල්ලොන්ගේ කෑම ගොඩක් රසයි. ඒ වගේම මේගොල්ලෝ ප්‍රසන්ට් කරන විදිහ කෑම එක එන ගෙස්ට ඒ වගේම හරි ලස්සනයි. ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ ගිහිල්ලා මම මේ කාපු ඩිෂ් තුනත් ටේස්ට් කරලා බලන්න. ඔයත් කාලා කියන කොහොමද කියන්නේ? බලුම යාගේ. කොයිස් එක්ක ගතේන කියන්නේ? එයත් රහයි. මමත් දෙකක් කාලි වරයි තව දෙකක්. මේ ඉන්නේ අරලියේකේ සීනියර් ෂෙෆ්. ඉතින් මෙයා තමයි මගේ ඩිෂස් ඔක්කොම ටික වියලා ඒ වගේ රසට හදලා දුන්නේ. මේ ඉන්නේ මට සර්ව් කරපු එක්කන හරිම හොඳයි. සර්විස් එක excellent. අපි දැන් කෑවා, දැන් අපි යනවා. අශ්වයෝ කියන්නේ ඉතින් නුවරඑළියේ හරියට දකින්න තියෙන දෙයක්. ඉතින් අපි දැන් නයිට් පස්සේ කරේ ඇවිදගෙන යන්න බැරි හින්දා ටුක් එකක් හෙව්වා හොටෙල් එකට යන්න. ඉතින් ඒ වෙලාවේ ටුක්ස් මුකුත් තිබ්බේ නැහැ. හැබැයි ඒ වෙලාවෙම අපිට මෙන්න මේ ලස්සන කෙනා එයා ගානේ ෆ්‍රී රයිඩ් එකක් දුන්නා අපේ හොටෙල් එකට. ඉතින් මේ වගේ මිනිස්සු දැක්කහම ලෝකෙ ගැන හරි ආදරේ හිතුණා. ඉතින් thank you එයාට. මං ආව ගමන් මගේ වර්ක් ෆෝන් එකේ වැඩ ටික චෙක් කරලා නෝට් ඩවුන් කරගත්තා මිස් වෙච්ච දේවල්. ඊට පස්සේ මම මගේ හොඳම යාළුවට වීඩියෝ කෝල් එකක් අරගෙන දවසේ වෙච්ච හැම සිද්ධියම කිව්වා. ඉතින් එයයි මායි හැම වෙලාවම දවසට කච කච ගානවා අපි දෙන්නගේ දවසේ වෙච්ච දේවල් ගැන. ඉතින් ඔයාලටත් එහෙම හොඳ යාළුවෙක් ඉන්නා නම් ඕගොල්ලෝගේ දවසේ විස්තර ගැන කියන්න, එයා ගැන කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔන්න එක දවසක් බ්ලොග් එකේ මේ බ්ලොග් එක ඉවර වුණේ ඔන්න ඔහොම. ඉතින් හැමෝටම ගොඩාක් ආදරේ මගේ බ්ලොග්ස් බලනවට, ඒවට ආදරේ කරනවට, ඒවා තව තවත් ඉල්ලනවට. ඒකෙන් හින්දා තවත් අලුත් බ්ලොග් එකකින් එනකන් ඔහොම ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න. මම තව බ්ලොග් එකකින් එන්නම්.